스베 니네 앞에와 누아다루니 랑카베 사만네 벨레 시시샬 산다하 이다음에 제나프리에 유튜브 채널에 앞에 디이 티처 마긴 아빠 삼가 아탈 메다갓 보호 누아다루안게 일리마 마테 아피 온테 오네게 파샤파트레이터 혼딘 모네 디마 산다하 아와샤 හොඳ අධ්‍යයන කට්ලයක් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ ප්‍රශ්නපත්‍රයේ හිතන ඔබ ප්‍රශ්නපත්‍රයේ අමාරුවයි සිතන බොහොමයක් කොටස් අපි මෙම අධ්‍යයන කට්ටලය මගින් ආවරණය කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නපත්‍රයේ writing ප්‍රශ්න වෙච්ච 6-8 questions. ඒ කියන්නේ notes, notice. එතනින් ගත්තාම paragraphs වගේ areas සඳහා වෙනම ඔබට නිර්මාණාත්මක ප්‍රශ්න මෙන්ම මෙතෙක් පැමිණිච්ච සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල ඉතාම වැදගත් කොටස් අපි මේක ඇතුල් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න මෙන්ම ඒවාට විභාගයක ලකුණු දෙන පටිපාටිය අනුව නිර්මාණය කරන ලද පිළිතුරුත් මෙහි අපි සඳහන් කරලා තියෙනවා. සෙකන්ඩ් පේපර් එකට ආවට පස්සේ ක්වෙස්චන් නම්බර් 9, 10, 11, 12, 13, 14, 15, 16. මෙහිදී 15 වෙනි ප්‍රශ්නය වෙන්නේ ලෝන් රීඩින් එක. ඒ හැර ඉතුරු සියලුම ප්‍රශ්න පත්‍ර පත්‍රයේ සියලුම ප්‍රශ්න වලට මෙතෙක් නව විෂය නිර්දේශ සමග පැමිණිච්ච සාමාන්‍ය පෙළ ප්‍රශ්න සහ නිර්මාණාත්මක ප්‍රශ්න සියල්ලක්ම ඇතුළත් කරලා තියෙනවා. මේට අමතරව මේ අධ්‍යයන කට්ටලයේ ওই කට්ටියගේ ඔබ දැනගත යුතු ඉතා වැදගත් ව්‍යාකරණ කොටස් කිහිපයක් අපි මේ සඳහා ඇතුළත් කරලා තිනවා. විශේෂයෙන්ම report writing වගේ කොටස්, conjunction, passive voice වගේ areas මේකේ ඇතුළත් කරලා තිනවා. අපි මේකට සාමාන්‍ය පිටු 200කින් විතර සමන්විත කොටසක්. මේකේ ඊටාම වැදගත් දේ තමයි මේ පැමිණෙන විභාගයට සූදානම් වීම සඳහා පෙරහුරු ප්‍රශ්නපත්‍ර කට්ටල 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර කට්ටල 4ට අවශ්‍ය පිළිතුරු අපි ලබා දීලා තියෙනවා. ඉතින් සමහර වෙලාවල් වලදී මේ අවස්ථාවේදී ඔබ බොහෝ වෙලාවට නිවසට කොටු වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඔබට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අවස්ථාවේදී මේක අතිශයින් ඔබට මහඟු පිටුවහලක් බවට පත් වෙනවා අනුමානයි. මේක ලබා ගැනීම සඳහා ඔබ කළ යුතු ආකාරය මේ වීඩියෝ අවසානයේදී අපි ඔබට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපිට ඔබ ඉල්ලුම් කරන මේ අධ්‍යයන කට්ටල නිවසට ලැබීමට කුරිය ක්‍රමයටතේ නිවසට ලැබීම සඳහා අපි අවශ්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මෙම අධ්‍යයන කට්ටලේ විශේෂයෙන්ම මේක 10 සහ 11 අවසර ශ්‍රේණීන් දෙකේම ඉගෙන ගන්න ලබුන්ට ඉතාමත් වැදගත්. ඒ වගේම ඉදිරියේදී මෙම අධ්‍යන කට්ටලය මූලික කරගත් වීඩියෝවන් මගේ YouTube channel එක හරහා ඔබට නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී නිවස් වලට ඔබ කොටු වී සිටනවා නම් ඒ වගේම ඔබගේ කාලය ඉතාමත් ප්‍රයෝජනවත් ආකාරයට යොදවා විභාගයේ ඉලක්ක කරගත් විශේෂයෙන්ම ඔබ අමාරුවේයි අපහසුයි සිතන්නා වූ දෙවන ප්‍රශ්න පත්‍රයේ සියලුම කොටස් මේදී ආවරණය කරගනිමින් විභාගයට හොඳින් මුණ දීම සඳහා ඔබ සියලු දෙනාටම මම ජය ප්‍රාර්ථනා කරනවා.